Guru FM. What the rule? Obe preme tarang elu kandulu mang sagare sama nai obahinda. Aboyo, kandulu halan nemeti. Mea preme venuen kandulu halan nemeti. Maru pura mea kandulu halan. Oka, bohi tua de me lema satan haruling hadila inna mata preme rangadan inna gila. Mama mehema hitia da honda preme kurule. Obe preme tarang. Moga puhu. Preme ya kien ragen thora sande. විපරීත දේවියව කරකාර බන්දලා දුන්නා. ඒක පැන්න හත්තේල කාමතේ හිටපු කුණුමාළු කැල්ල හුච්ච කබර ගොයා වගේ වහන් වුණා. බෝ දන්න ප්‍රේමේ ඉටි ගෙඩිය. ඔය බලහල්ලකෝ ඉතින්. මං ඔය ඔබතුමා මට බන්දලා දීපු විපරීත දේවිට කලින් ගසා කාම ඉන්ටර්නැෂනල් කොලීජි යන කාලේ කෑලි කීයකට කියලා නම් මං ප්‍රේම ගොඩාද? අන්න ලව්. ලව්. ආගි හම් බලන්න බෝ එතරම්ම බොක්කෙන් කරපු ලව් එකක්. එක ලවක් නෙමෙයි. ලවක් දෙවක් නෑ අපි කරපු ලව්. ඔව්. ඔබතුමාට කියන්න අපි කොලීජි ඇරිලා අසකරත්ත හොයිට එකට වෙලා ඉන්නකොට හරිද? ආ. පත්මාවති ගේනු ස්කෝලේ ඇරිලා කෑලි ටික එනවා නිකන් කොහොමද දැනද? සිරි විරි ගාලා. උබලා ඉන්නවා කට ඇරගෙන 6 මාසකින්වත් එලගි දෙල් පාංගඩයක් ගිලින්න හම්බුච්ච නැති සෙරසුරු අවතාර කපුට වගේ. ඔය ඉතින් කියන්නේ දෙන්නේ නෑනේ. ආ. කියංගෝ බොගේ මහලුගේ ප්‍රේම වෘතාන්තෙ ඔන්න ඉතින් මං ආසම කරන කෑල්ල තමයි සූකර මස් කඩකාරයාගේ එකම දුව ඊරිකා පිග්මි. කවුරු ඊරිකා පිග්මි? තනිකර තිර කෑල්ල. ආ ඇවිදින්නේ හරියට ජම්බලගඩිය බිම රෝල් කරනවා වගේ. අම්මපා hina වෙනකොට දකුණු කණයි කටයි මැදින් අඟල් තුනක විතර නලදතප් දොත්තමයිනවා පොල්ලි ගහන්න පුළුවන් සයිස් එකේ. ඔව් ඒ උලම් බෑසිකටයි උඹ මේ ලව්. ආ මං ආසම ඒ නලතටයි අම්මව නරේන්ද්‍රයන්නි. කොහොම හරි මං එයාට කොච්චර ලව්ද කියලා දැනගත්තේ එයා දැකපු මුල්ම දවසේ අසකරත්ත හෝල් එකේ කනුවට හිටවල තිබ්බ වටාඩි තුනමාරේ රැංගුම් තේක කඳ මම කාගෙන 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 ගිහින් තියෙනවා දැන්සලත් තරම් පුංචි වෙන්නේ. ඔව් බලන් හිටපු උන් කිව්වේ මට පස්සෙන් පහු උඹේ ඊරිකා පිග්මි කියන කෙල්ලට ප්‍රේම පිදුවද? ඉතින් පිදුව නෙමෙයි උන්ගේ අයියලා සෙට් එක බැහැලා මට කඩකාරයෙක්ගේ දුවේ නේ නේ ඒක නෙමෙයි එහෙනම් ඒක දැනන් ඉඳලා තියෙනවා කවද හරි මං ගිනිගම් ප්‍රාන්තේ සුරන් නරේන්ද්‍රයාගේ අග්‍ර පුරෝහිත වෙනවා කියලා අන්න ඒකයි තිබ්බන් ඒකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ යාළු වෙන්න බැරි තරම් ඒක කැමති නෑ කිව්වා මං අනාගතේ මීහරක් එක්ක ලගිනවට ඕ මීහරක් කවුද මීහරා දන්නේ ඒ නමෙදි මොකක් හරි තේරිලා ඇතුළේ දැන් බෝ මගේ අග්‍ර පුරෝහිත වෙලා ඉන්න එකෙන් කියවෙන්නේ බෝ මීහරක් එක්ක ලගිනවා කියන එකද දන්නේ ඉතින් ඊරිකාට හිටිච්ච දෙන්නේ මං ඔය කිව්වේ එතකොට දැන් බොටත් හිතන්නේ මීහරකෙක් එක්ක ඉන්නා වගේද නේ 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 මට නම් හිතෙන්නේ නැහැ එහෙම අනිත් එක මීහරක් එක්ක ලගිනා වගේ තේරෙන්නේ නැනේ රිදවුත් එක්ක ඉන්නකොට මොකක් ඇයි පැහැදිලි මදිද අවසර පස්සෙන් දහසකට සොරන් නරේන්ද්‍රයන්නනි මට මේ පොඩි පොඩ්ඩයිතා මෙතන මේ රිලා මීහරක් ප්‍රශ්නයක් තියෙනවා විසඳ ගන්නකම් නේ නේ ඒක හදිසි නෑ ඒක හදිසි නෑ ඔය කුකුලගේ ප්‍රශ්නෙ මොකද්ද කියලා බලන්නකෝ නෑ නෑ මට ගියහන් මීහරක කවුද රිලා කවුද මීහරක වනායි බපලෝ වර්ගයට පාද හතරක් සහිත මෝඩකමේ සංකේතය වගේ නවත්තපන් කුකුලෝ බාපු කාරණේ ගියහන් එහෙමයි එනකොට අර රිලා ගැනත් එපාද මම දැන් බොටක් ගැහුවොත් ගහන්නේ රටේ ඉන්න තරම් රිලවුන්ටත් එක උනගෙනෙන්න දැනගන් ආ එතකොට ඉතින් ඔබතුමාට තුනගෙනෙයි නේ මම නිකන් කිව්වේ බපා
ඕ බොස් සෙල්ලම් කරන්නේ කා එක්කද කියලා දිතන් ඉන්නේ තරහ අවසර වෙන කා එක්කද ඉතින් අර රිලා සොරි සොරි සුරන්නරේන්ද්‍රේ එක මිසක් ඒක නෙවෙයි කුකුල තමුන් ආපු ගානේ ගියන් එහෙමයි සුරන්නරේන්ද්‍රයාණනි ඔව් වීනා තත්තලින් තයෝ තයෝ ගමින් සත්‍ය සොරේ නැගින්නාසේ තාල තරංගෙන් බුම් බුම් හඬ නැගින්නාසේ මහද පතුලින් වටේ අත ගන්න නැතුව කාරණේ ගියන් බුම් බුම් හඬ මේ මේ මගේ හද පතුලේ ගැඹුරම ගැඹුරු තැනකින් නාරය පුපුරලා නෑ ඕ මේ මේ ගැඹුරම ගැඹුරු තැනකින් ආලයක් උපන්න ඕ ආලයක් උපන්න මොකද ආර්ථ බල්ලලයක්ද නැත්නම් වැල්ලලයක්ද හිඟුරලයක්ද ඉන්නලයක්ද ඔය ඉතින් ආලයක් අප්පා ආලයක් මට ආලයක් පීදුනා අප්පා ආමේ ආලයක් පීදුනා එහෙමයි හරියට හරි දන්නවද තල ගහ වීදෙන්නේ ගහ මැරෙන්න කියලා ඈ නෑ නෑ ඒකක් නෙවෙයි ඕ අර යෝන් වේ ජනිත වන්නෝ අකලංක ප්‍රේමයක් ජනිත වුණා ඕ මේ වලපයයි ගොඩපයයි ඉන්න බොට යෝන් වේ ප්‍රේමයක් ජනිත වුණා ඉක්මනට වෙදර හම්බ වෙලා තුන් දොස් කිපුණට බේත් ගනින් ඔය වැඩිපුර රෙමනරක් වෙලා අයියෝ කියන දේක් නොතේරෙන්නේ නැටි මොකද්ද සුරන්නරේන්ද්‍ර යන්නනි ඈ මට ආ අංගනාවක් කරේ ආලේ ප්‍රේමයක් සිනහසක් ඇති වුණා ඕ අම්මා අනේ අපි දන්නේ නෑනේ එහෙම එකක් දැති උනේ උඹට එහෙමයි මම මාලිගාවේ ගාන්ධර්වයා හැටියට මුළු තැංගේ රතුළුණු පොතේ අර ඉන්නකොට එකපාරටම අකුණ ගෙව්වේ මිරි සම්බර අම්මරේ හිටපු පුම්බෝණ කෙරේ ආදරයක් ඇති වුණා ඕ සීතේ කුජීතයි කුජීතයි බකට වාගෙන ඉඳා එහෙනම් බකට වාගෙන ඉඳා මම මංගිව උගුලට සොරි සොරි යෝ උගුලට කිව්වේ ආ බං හබං උගුල එහෙමයි ඔය මිරි සම්බරන පුම්බෝණ කිව්වේ කවුද අර අර මේ පුම්බෝණ කියන්නේ සුරන්නරේන්ද්‍ර යනනි කුස්සිය හොඳ තාප්පු හොලකෝ ඇවිදිනකොට නිකන් කොහොමද දන්නේද රුයිත ගතං රුයිත ගතං රුයිත ගතං ගගර ඇත්තටම ඇවිදින හොගේ තමයි ඇවිදින්නේ හරි 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 අර පැරේකට හාල් උණ්ඩු 36ක බත් කන පෝරම වලනේ ඔය කියන්නේ ඉතින් ඉතින් දැන් මොකෝ වෙලා තියෙන්නේ මට ඇති කරේ පිළිබඳ සිතක් පහල වුණා ඕ ඇත්තද එහෙමයි එහෙනම් PWD එකේ වෙන්දේසියකින් පාවිච්චි කරන්න බැරි පරණ ගල් රෝලක් අඩුවට ගත්ත කියලා හිතාගනින් ගොයියෝ එහෙම කෑ පුම්බෝණගෙන එහෙම කියන්නේ ඕ එහෙම කියන්නේද එහෙම කියන්නේ බොටකලි මේ මාලිගාවේ රතුළුණු හොඳ කරපු ගාන්ධර්ව තුන්දෙනෙක්ම ඔය පුම්බෝණගේ ප්‍රේම මායා දැලට පැටළුණා හරියට නිකන් විසි දැලට කාවයිය පැටලිනා වගේ හා ඇත්තේ ඉතින් ඒ ඇත්තම ඇත්ත එක කිව්වේ එයා කුළුඳුලේට මහද පිටුවේ මටමයි කියලා නේ ඕ ආව් ආව් කලින් ගාන්ධර්ව තුන්දෙනාටමත් කියලා තින්නේ ඔය විදිහටම තමයි ඒ එකෙක්වත් මේ මාලිගාවේ එතනින් එහාට සතියක් වැඩකොලේ නේ ඔය කියන්නේ සත්‍යයි සත්‍යයි නෙමෙයි කියලා හිතෙනවා නම් ඕම දිගටම ඔය ප්‍රේමේ තව සතියක් කරගෙන ගිහින් බලපන් උඹටත් උන් හිටිටන් ඉතුරු වෙයිද කියලා මම මේ කල්පනා කරේ සුරන් නරේන්ද්‍රයන්නේ නී ඔය පුම්බෝණ අල්ලන්නේම මේ වීණා ගහන මියුසික් කාර්යොමනි ඒ මොකෝ මචං මේ මොකෝයි නරේන්ද්‍රයන්නේ ඒ මොකක්වත් නෙමෙයි ඉතින් එක ඇසිපිල්ලම් පාරටත් මේ සංගීත කාර්යෝ නිකන් දපණ වැඩෙනවනේ බණ්ඩක කරල් වගේ අපේ හදවත් ඉතින් මුදු මොලක් නේ ඔ පොඩි ප්‍රේමණීය ඉරටු පාරකට උනත් කුපිත වෙනවා ඒකයි ඒක අපි ප්‍රේමණීය කිතුල් මෝල්ගස් පාර කොන්ද මැද්දට දුන්නත් අපි නෙමෙයි හෙල්ලෙන්නේ අන්නේයි ඒකද මම මාමත් ඇවිල්ලා ප්‍රේම කිතුල් මෝල්ගස් පාරක් නෙමෙයි නිකන් එහෙන් SMS පාරක් ගැහුවා නම් ඇති එතනම කොර නේද ඒ තරමටම සේම හෝ මේ දැන් මම මොකද කරන්න ඕනේ නරේන්ද්‍ර යන්නනි ඔන්න මම යුතුයකමක් ඇටියට නිල වශයෙන් මගේ ප්‍රේමය ඔබතුමාට දෙනුම් දුන්නා ඕ වාව් ඒක හොඳ වෝ විනාශ වෙලා තියෙන සබ්බ සකල මනාව නැති බංගත්තාන වෙලා කොහේ හරි ගං ඉවුරක තිබිලා දෙබ්බඩිය දෙබ්බඩිය නේද පුරවිතෝ දෙබ්බඩිය දෙබ්බඩිය ඔව් අන්නේ එක ගං ඉවුරක තිබිලා හම්බ වෙන්න කලින් උඹ අපිව දැනුවත් කරපු එක හොඳ ඒව නරකක් නබුරක් වෙනවනම් මං ඒකත් ප්‍රේමේ නාමෙන් ඉවසන්නම් ඕ බට නහයක්වත් නැද්ද ගවියෝ මේ කොහෙවත් යන මේ බින් බෝම් එකට කර තියන්න හදන්නේ ඔබට ඔය තරම් ලව් මාන්දම අල්ලලා තියෙනවනම් වරෙන් යන්න අපේ වයිෆ් විපරීත දේවියන් නංගින්නවා සමතුලිතා මං උඹට සැට් කරලා දෙන්නම් හැබැයි මාසෙකට කවණු 3000ක්වත් ඕනේ රජෝ ඈ
සමතුලිත කිව්වේ අර එකම උසාවියේ ඩිවෝස් නඩු හත එකට වැඩිලා තියෙන සමතුලිතද අනහරි අය අප්සෙට්ද අපේ අප්පෝ මගේ පුම්බෝන 10 සම්පතයි ඒකෙ දීග 100ක ගියත් නීත්‍යානුකූලව තාම බෙදලා නැනේ මේ ගානර කුගුලෝ එහෙමයි බොට දැන් ඕනේ දීග යන්නද කියලා මට කලින් කිහන් එහෙමයි ඔන් එහෙනම් සේරටම කලින් ඔය පෝර මෝලත් එක්ක තියෙන පයිරු පාදානම නවත්තහන් මම බොට හොඳ මනමාලිය තෝරලා දෙන්න හැබැයි තප්පුරේ වීසා කැන්සල් කරපුවනම් මට එපා ඔන් නරක කියලා දියයි බොට දැන් බලහන්කො පුරෝහිත පිසාජයාට මම දුන්නේ එහෙම දෙවියක් නේ ඔය ලස්සනට පවුල් කන්නේ අසාගේට අපයෝ කනවා කනවා පවුල් මගේට කනවා ඒකේ තාම හිතන් ඉන්නේ මාලිගාවේ ඉන්නවා කියලා මාසකට ලිප්ස්ටික් කියුටෙක්ස් ක්‍රීම් වලට විතරක් යනවා කාමනු ලක්ෂයක් විතර ලස්සයක් යනවා ඉතින් බොට පඩිය කහවනු 25000යි නේ බොල කොහමද ලස්සයක් වීදම් කරන්නේ කොස්මටික් වලට ඕක මොකද්ද දැන් මේ අවුරුද්දක හින්දා මම මේ පඩි තහනමක ඉඳගෙන මේ සේරම කරන්නේ යන්තම් හරි මේ ලුණු කැඳ ටිකක් බොන්නේ අර ටෙන්ඩර් පඩි පාටි विरुद्ध पेट्रोल पूरा कारण क्यों अरे अरे बोगे උපහරණ අටුවා ටීකා ටිප්පනි පැත්තක තියලා ආපු කාරණේ කියපන් කමන්නේ නැද්ද අම්මපා මේ වෙලාවේ මම බොට අත දිගලා ගහන පයින් පාරක් ඉවසන් හිටියද්ද ගහන් එක අත දිගලා දින්න පයින් පාර මට මපා මට එන කේන්තිය හැටියට බොට ගහත හැකි බිත්තරේ දඬු අඬුවට ඇල්ලුව හැ චුරුපනින්න ඔන්නේ නම් කියනවා පුළුවන් නම් පපුව වාවගෙන ඉන්න හාත්තටක් එම හදාගන්න එපා හොඳේ මට මෙතන ඇයි අප්පා යහන් අර ඔබතුමාගේ unlimited තප්පුරේ හිටපු නෑම්බියෝ ටික කට කට දෙවියෝ අන්හරි ඒ සමයන් බීජියෝ ටික තමයි ඊයේ දැසෙරුම පැනලා ගිහිල්ලා තප්පුරේ හබක් නෑ නෑ නෙමෙයි බ ඔක්කොම යන්න ගිහින් හරියට වැහු බැම්ම කඩලා ගියා වගේ අම්මපා නෑම පුරෝහිත එහෙමයි ඒ කියන්නේ ඉතුරු නැතුවම යන්න ගිහිල්ලාද එහෙමයි යන්නේ ගා කොරහත් බින්දගෙන ගිහිල්ලා එකෙක් නෑ මොකද යන්න හිටියම දේවියෝ ටිකට උනේ අනේ ඒ විලම්බීත සමයන් ටික කට දේවියෝ මං කතා කරන්නේ නරේන්ද්‍ර යන්නේ මාලිගා තාප්පේ එහාට ගිය විලම්බීතයෝ ගැනනේ තාප්පෙන් එහාට පැන්නට පස්සේ දේවියෝ නෙවෙයිනේ ඕ ඒක පැප්ප ඒකනේ දැන් ඔය මාලිගාවේ දවසට 6 වේලට අමතරව කිරි දී කිරි ගිතෙල් වෙඬරු මෝරු කාපු ඇඟට කසීසලු ඇඳපු ඒ ෘචි රාණනියන්ට මොකද උනේ හිටියදියේ මොකොත් නෑ කාලා තෙල වැඩි වුණා අන්න දුන්නම අන්න වෙන්න අනේයි හේතිර අනිත්ක නරේන්ද්‍රයන්නි අපේ දල ජාතික වියදමින් වැඩි හරියක් ගියේ ඔය ඇත්තරිය ටිකට කන්න දෙන්නනේ ඔයද මං දල ජාතික වියදමක් කියලා ගත් තියන්නේ හ ඒව මන් දන්නේ මේම හොද පාළුවක් එකපාර එන්න මොකක් හරි බරපතල රහස් කාරණාවක් තියෙන්නේ බෑ මොකෝ කියන්නේ ඒ බරපතල රහස් කාරණාව හොයන්න ත්‍රිපුත්කල කමිටුව පත් කරන්නද මාත් ඇතුළුව අනුගානේ එතකොට උන් තුන්දෙනා හරි කාලා බීලා ඇඳලා සුපිලි වාහනය පාවිච්චි කරලා මාස හතක් සතුටින් ඉඳීනවා නෑ ඒව ඕන්නේ ඒ බෝ හදන්නේ මාස හතක් රාජකාරියේ මිදිලා කරු පන්තියේ හෝටල් වලටලා කාබි බීඳ තරපුරුෂෝ දාලා හොයපන් එවුන්ට මොකද උනේ කියලා තරපුරුෂෝ දාපන් තරපුරුෂෝ දාලා හොයන්න ඕනේ නෑ නරේන්ද්‍ර යන්නේ උන්ගේ උන්ගේ හිටපු ස්වාමි පුරුෂයෝ ගාවට මොකද හේතුව මන් දන්නේ ලියුම් කැල්ලා කියලා ගින් තියෙන ඔක්කොම එකතු වෙලා මොකද ලියලා තියෙන්නේ ලියලා තියෙන්නේ ඔල ඉන්නකෝ
නෙදෙන්නේ දෙහි ඇස්සට හිඟා කෑවත් ගමේ මිනිහා තමයි නියම හරිහමන් පිරිමියා කියන තමයි ලියලා තියෙන්නේ මන් දන්නේ නැහැ ඒක තේරුම නම් මන් දන්නේ නැහැ අම්මා බෝ ඈ එහෙමයි ඒකත් එහෙමද මට නම් පේන්නේ නරේන්ද්‍රයානේ නී අපේ මේ අන්ලිමිටඩ් තප්පුරේ අපේ නෙමෙයි මගේ අන්ලිමිටඩ් තප්පුරේ ගියන් ඕ හරි 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 ඉතින් මගේ අන්ලිමිටඩ් තප්පුරේ මේ නෙමෙයි මගේ හරි ඉතින් මගේ වගේ තමයි ඉතින් හරි ඉතින් ඉවරයිනේ ඒ තප්පුරේ ස්ත්‍රීන්ගේ පැනයාම පිටිපස අදෘශ්‍යමාන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තියෙනවා ඕ පාතරන් එහෙම එකක් පේන්නේ ඔබතුමාට ඉතින් කොහෙ පේන්නේද මේක කවුරු හරි 2.50 දිව දෙකේ හිවලෙක්ගේ කූට කුමන්ත්‍රණයක් වගේ මට පේන්නේ දැන් මොකද ඒක කියනක මම මගේ අතිපතුලින් නම් ඉස්මුතුනට බැලුවේ නෑ නිකන් බැලුණා හා මම මගේ ප්‍රාන්තේ වැසියන්ට හතර වේල කන්ද තුන් වේල නෙමෙයි හතර වේල කන්න සලස්සලා අනිකුත් යටිතල පහසුකම් දීලා අහකලා මගේ පුද්ගලික සුඛ විහරණ කටයුතු කරගෙන යද්දි ඊට ඊර්ෂ්‍යා කරන්නා වූ ගම් කපුටෙක් අටවප උගලක් මේක මම හිතන්නේ ඒ බෝ එහෙම හිතුවේ නැතුනට මම එහෙම හිතනවා මොකද කරෝල වේලන මිනිහට ගඳ තේරෙන්නේ නෑ කියනවනේ බලන් ඉන්න අයටයි ගඳ තේරෙන්නේ අනේ මං නම් කරෝල වේලලත් නෑ මට වේලන්න ඕන කමකුත් නෑ හැබැයි ඒකද මන්ද මටත් කරෝල ගඳක් නම් ආවා ඕ මොකක් ආ කරෝල ගඳක් ඒකට නම් බොගේ ඔය අඳගින වත්තරේ හොදපන් දැන් හින් කැඳවපන් තප්පුරේ බාරව හිටපු පාලිකාව හා කොහේ පාලිකාව කැඳවන්නේද ඇයි ඊ සමයම තමයි සේට්ටම ගලින් යන්න ගිහින් තියෙන්නේ දැන් එතකොට තප්පුරේ අඟනුන්ගේ තැලිපිලි වස්තරා බලන ඒවකෝ ඒව ඔක්කොම කුඩු ඒව ඔක්කොම අරන් ගිහිල්ලා ඈ හා එතකොට දොරටු පාලකේ බුදියන් ඉඳලාද නෑ හොඳට ඇහැරිලා ඉඳලා ඉතින් ඇල්ලු නැත්තේ කොහේ ඇල්ලන්නේද අර කියලා පැනලා ගිහින් තියෙන දොරටු පාලියොත් එක්කනේ ඈ ඒනම් දැන් බෝඩින්ගලට කලියෙන් කිව්වේ ඒ කියලා පැනලා ගිහින් තියෙන්නේ උන්ගේ කලින් හිටපු ස්වාමි පුරුෂෝ ගාවට කියලා ඈ මොකද බල හිනා වෙන්නේ ඔබතුමා ඉතින් නොදන්නවා උනාට කලක හිටන් තප්පුරේ නැටිච්චියන්ගේ ස්වාමි පුරුෂයෝ හේ දොරටු පාලියව තව වසන් ඉඳාවයි එහෙමයි නව නිංගිලහවයි එහෙමයි ඇයි තමු මේව දැනගෙන හිටියනම් මට නොකියුවේ ඇත්ත වශයෙන්ම කියනවනම් මාත් මේව දැනන් හිටියේ අන්ලිමිටඩ් තප්පුරේ අඟනුන් දොරටු පාලියන් සමග පැන යන බව මම කලින් දැනගෙන හිටියනම් සේත්තම කලින් දොරටු පාලියෝ ඉන්ටර්නෙට් කන්නවා අනේයි දැන් බලපම් පුරෝහිත එහෙමයි මගේ අන්ලිමිටඩ් තප්පුරේට දේවියොත් නෑ දොරටු පාලියොත් නෑ අයියෝ don't worry my dear මචං sorry 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 my dear සුරම්මි නෑ නරින්ද්‍රයන්නේ සමා වෙන්න අපි ඩෝන් ගාලා නව දොරටු පාලියෝ බඳවා ගන්න ඉන්ටර්වියු කෝල් කම්මු එතකොට දේවියෝ නව දේවියෝ බඳවා ගන්නත් ඉන්ටර්වියු කෝල් කම්මුකෝ නව දේවියෝ ඔව් 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 brand new දේවියෝ ඒ brand new brand new දේවියෝ නම් ඉතින් හොඳා ඔව් ඉතින් බොට නරක වෙලා තියේ දැන් පුරෝහිත වැඩේ තියෙන්නේ ඔය කැඳවනු ලබන ඉන්ටර්වියු එකට පැරණි රීකන්ඩිෂන් දේවියොත් ආවොත් එහෙම මොකෑ කරන්නේ අයියලා කැඳවන් ගමු අර සේර මල්ල අරන් ගිය තලිපිලි වලට හරියන්නේ අයියලා කැඳවන් ගමු එහෙම නෙමෙයි ඉතින් ඒ අතර මගේ හිතට අල්ලලා ගිය දේවියෙක් දෙන්නේ හිටියොත් කාර්ය නරේන්ද්‍රයන්නි ඔබතුමාගේ හිතට අල්ලපු දේවියෝ නේ නං ඔය සේරම හිතේ ඒ උනාට කො එකෙක් හිටියද ඔබතුමාට ගෙන්ගතු හිටියනම් ඔහොම යයිද කියන්නකෝ අන්න ඒකට අපේ ගෑනු දුම්මල ගහලව පන්නන්න බෑනේ අපිවම පතාගෙන අපිවම කන්නාපු යම දූතියෝ ඔව් හනේ ඉතින් බොට හම්බුන්නේ නෑනේ ඒවෙන් දෙකක් හා එහෙනම් අද නරේන්ද්‍ර ගමේ නේ මහපාර හෙලපු මානෝ මොකද බල හම්බුන්නේ නැත්තේ මට හම්බුච්චේ ඌයන් හොඳම එකක් නේ මං බොට බංගනාත කොලේ කොලා කොලා බංගනාත කොලා සෝක් එකට ඔව් කොලා නේන්න කොලා තමයි බංගනාත නෙමේ බංග අනාත කළාමාව එහෙම අසුභවාදී වෙන්න එපා පුරෝහිත ධනාත්මකව හිතපන් හබයෝ මිනිහෙකුට හරියන්ඩ හරි වරදින්න හරි හොඳ කටහර කාන්තාවක් විවාහ කරගන්න ඕන බං ඇයි ඉතින් එහෙම කාන්තාවක් ඔබතුමා විවාහ කරගත්තේ නැත්තේ නෑ නෑ මේ තානාන්තරයට ආවට පස්සේ ඔය බොලා වගේ 2.50 සාමාන්‍ය වැඩ කරන්නේ නෑනේ අපි ඔව් ඔව් දැන් ඔය උනේ හොඳ 3.50 වැඩක් රෑ ඉනි වෙනකොට වැව් බැම්ම කඩලා ගියා වගේ සීරම දේවියට යන්න ගිහින්නේ
ඔව් ඉතින් ගියා තමයි දැන් ඉතින් ඔය දොරටු පාළුවත් එක්ක පැනලා ගියා ඇටි කිලියෝ නට 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 දේවියෝ දේවියෝ මම නේ දේවියෝ උන් නියම දේවියෝ නම් මාව දාලා යයිද ඒක තමයි මං එදා ඉඳලම ඔය එලිච්චියෝ ගැන කට දේවියෝ සමීවත් මං මේක මං කතා කරනකොට දේවියෝ උඹ කතා කරනකොට මේ සෝරි 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 ඔබතුමා කතා කරනකොට එලිච්චියෝ මොකද බයි එහෙම තමයි ඔයි මායි අතරේ ගැප් එකක් තිබිය යුතුයි එහෙමයි මගුල් ගැප් එක මොකක් නෑ මගු කිවිනේ ඒක නෙමෙයි පුරෝහිත එහෙමයි දැන් ඔය හා දේවියොත් එක්ක පැනලා ගිය දොරටු පාළියෝ හා එතෙ ඉනම් කොන්න රස්සාව මොකද්ද කවුද ඒකලට රස්සාව දෙන්නේ කොහමද දේවියෝ කන්නේ බොන්නේ හිට ඉඳන් ඉතින් ඔච්චර දෙවිල්ලක් තියෙනවා නම් ඔබතුමාට කට්ටිය ආපහු ගෙන්නල පොදු සමාවත් දෙමුකෝ නෑ එපා ඕන් ගිය තැන ලැග්ගාවේ අපි අලුතින් දේවියොයි දොරටු පාළියොයි ඉන්ටව් කරමු ඈ ඔව් මේ සැරේ අපේ පුංචි අම්මත් ඇප්ලයි කරයි ඕ නෑ මේ සැරේ තමුන්ගේ පුංචි අම්මා වැනි අය බදව ගන්නෙ නෑ පාලිගාවක් හැටියටවත් මේ සැරේ ඉන්ටව් කරන්නේ මමයි අද මණ්ඩවරයක් යවපන් මාලිගාවේ විසිතුරු බව වැඩි කිරීම සඳහා ඉතිලි බිතිලි වයසේ පසුවන දඟකාර ඌබර බෑබර අඟර දඟර දිගසියන් තෝරා පත් කරගනු ලැබේ කියලා අන් උරන්නරින්ද්‍රයන්නේ ඒකටත් එක්ක යටි අංග දෙකක් තියෙනවා ඕනටත් දෙදියා උඩුවෙන්දේ දතුත් නැති සමයන් බීදා හවල් එකකට දැවිත් තියෙන්නේ නැතුව ඉතින් කොන්දට ටූත් පේස් ඇඩ්වයිට ගන්න පුළුවන් දත් තියෙන කටවල් තියෙන ඇන්ටි රේයිද මේ වගේ සම්මුඛ පරීක්ෂණ වලට සමයන් බීදා ඔතන ඇවිත් නැද්ද බං යන්තම්වත් ඇහැට කනට වදින අංගනාවක් හෑ ඇහැට නම් මන් දන්නේ අන්ලිමිටඩ් තප්පුරේට බඳව ගත්තට පස්සේ ඔබතුමාගේ කනට විදින අංගනාවක් නම් ඇවිත් ඉන්නවා මොගියන්නේ එන්නේ යන්නේ ඒ කවුරුද ඒ පෙර කවුරුත් නෙමෙයි ඔබතුමාගේ අගබිසවගේ නැන්දා එපා එපා ඉන්ටර්ව් වැඩක් නැහැ ඒ සේරම කැන්සල් කරලා ලෑස්ති කරහන් මට මාස 3ක වනගත භාවනාව පුරයිතා එමයි ආ දාගනි මේ ඔටුන්න මේ ඔලුවට දාගනි ආ ඉඳා එමයි ඕන් දාගත්තා දැන් ඇවිල්ලා මෙන්න මේ සිංහාසනෙන් වාඩි වෙයන් එමයි බං වාඩි වුණා දැන් මොනවයි කරන්න ඕනේ අන්නේකයි දැන් ඉතින් උඹයි මෙතන් පටන් ගිනිගම් ප්‍රාන්තේ නරේන්ද්‍රයා එහෙමයි පිසාජ නරේන්ද්‍රයා නනි දැන් ඉතින් හිතේ හැටියට දැහැමින් ඔන්නම් දැහැමින් සෙමින් ඔන්නම් සෙමින් මේ ප්‍රාන්තේ පාලනේ කරගෙන යන එකයි ඇත්තේ එහෙමද එහෙනම් දැන් තමුන් කවුද කියලා හඳුන්වා දෙනු අවසර පිසාජ නරේන්ද්‍රයා නනි මම මේ ගිනිගම් ප්‍රාන්තේ හිටපු නරේන්ද්‍රයා සුරං ඒ හිටපු නරේන්ද්‍ර කතා වැඩක් නෑ ගස් කෙවලියෝ දැන් තමුන් මගේ යටහත් පුරවේසි නිකම්ම නිකන් 2.50 සුරං එහෙමයි නිකම්ම නිකන් 2.50 සුරං අන්න දැන් බෝ මගේ දෙපා මිරික එවුන්නේ දැන් බෝ මගේ දෙපා මිරික එහෙමයි මේ මිරිකනවා මේ මිරිකනවා හොඳට 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 අත බර කරලා වංචාව නැතුව මිරික බං එහෙමයි මේ මිරිකනවා මේ මිරිකනවා අන්න හරි හොඳට මිරිකහන් ඈ බොල බද්බරි සුරං අවසර පිසාජ නරේන්ද්‍ර යන්නනි කොහොමද ඔබට මං මගේ ප්‍රාන්ත පාලක නරේන්ද්‍රේකුගේ දෙපා මුල වැටිලා මගේ කකුල් මිරිකනකොට දෙනින හැංගීම මුකුත් නෑ තනිකර හොරි හැදිච්ච වයසක එලිච්චියෙකුගේ කේඳෑරි කකුල් දෙකක් මිරිකනා වගේ දැනෙනවා අම්මපල්ල බෝ මගේ කෝපය 84 දාට අවුස්සනද හුලං හික්මියෝ නෑ මං ඇත්තමයි කියන්නේ පිසාජ නරේන්ද්‍ර යන්නනි තනිකරම කකුල් කෝටු දෙක කන්න නැතුව හිටපු හොරිකඩ එලිච්චියෙක් හා සමානයි ඕ ජනගම් පියාමැස්ස මං නරේන්ද්‍රකම බාර අරගෙන තව සතිය යනකොට නිකන් ක්‍රියේටින් පිටි ගහපු ජොන්සිනා වගේ මගේ ඇඟ දාලා එනවන්නේ එක දැනගන් පුරෝහිතය අද දවාලේ හීනින් කියවන්නේ මොකද පුරෝහිත පුරෝහිත කවුද 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 බල රිලාමටෝ එහෙමයි
මොකද මේ මහදවල් හීනෙන් දොඩවන්නේ නිදාගෙන ආ හීනෙන් ඔව් අපෝ මම්මා භයානක හීනියක් දැක්ක සුරන්දරි ඉන්ද්‍රියදිනි මොකද දැක්කේ මං හීනෙන් දැක්ක ඔබතුමා හිඟමනට වැටිලා මගෙන් හිඟමන් ඉල්ලනවා අනේ බොරු කියන්නේ පාබොල ඈ බෝ දැක්ක මම් බොට නරේන්ද්‍රකම බාර දෙනවා අම්මා කොහොමද ඒක දන්නේ දන්නේ මමනේ බල බාර දුන්නේ එකොඩු මේක මාර වැඩක් නේ මං දකින් හීනෙක් बोले पिसाचे पुरोहिते हो बो हम दाम दकिन दवल हीने तमाई मामा में नरेंद्र पट्टम बोटा बार दीला मंग वनगत रहीगे न हीने नेने नेने अन्न ओए 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 पैनपु गामा खटे अत्तके हुए खटे अत्तके हुआ हनी थमुंग बोरुवट हीन दकिन दे पा मामा में नरेंद्र पट्टम मलाट विनकाट वाद देनने ने एक नि मम्मे तिस्स देवेले हीने बाय वेन्नी अवसर सुरन नरेंद्र यानेनी मगद මේ ඔබතුමා මුණ ගැහෙන්න අන අසමෝදගම් ප්‍රාන්තේ සිරන් නරේන්ද්‍ර ඇවිත් ඉන්නවා. ඉතම මොකද මේ අවේලාවේ ප්‍රාන්ත තාන්ත්‍රික නායක කිල්ලන්ට දන්න ඇවිල්ලා තියෙන්නේ. දෙන්නේ මෙපා. තඹ පිච්ච අලුත් කාලක නායක දෙන්නේ බා. අපිට මෙතන සත කාලක පඩි වැඩි කරගන්න බෑ. දෙන්නේ මෙ නෑ නුන්ට නෑ. කකා හගියුවේ. කුකුල. එහෙමයි. කනවාගෙන වරෙන් අසමෝදගම් ප්‍රාන්තේ සිරන් නරේන්ද්‍ර යව. එහෙමයි. हेलो मचां सिरन्नरे हेलो मचां सुरन्नरे हाउ आर यू अउन्ने කොහොමද ඉතින් කොම්බේ ඒ දවස්වල හිටපු පුරෝහිත ගල්ලාඳ තාම ඉන්නවද නෑ ඉන්න ඔය ඉන්නේ සි කුජීතයි මේක නරේන්ද්‍රෙක් නෝනනම් මං ගස්සන්නේ වාරිය පොල කුමාරි හාමිට කියලා අම්මපා ඉතින් ඉතින් මේ මොකෝ මචං සිරන්නරේ මේ හිටියදීම මේ පැත්තේ එන්න හිතුනේ නොදන්නාම ඇත්තම කියනවා නම් සුරන්නරේ මං ආවේ අපරාධේ ආවේ මම කොහොමත් ඒ ප්‍රාන්ත පැත්තේ ප්‍රාන්ත තාන්ත්‍රික ණයක් ඉල්ලගන්න එන්නමයි හිතන් හිටියේ ඔව් ඒකත් එහෙමද නෑ මම ආවේ ණයක් ඉල්ලගන්න නෙමෙයි උපදේශයක් ඉල්ලගන්න ආ උපදේශයක් දැනුයි යන්තම් ඇඟට වතුර ටිකක් කිනුවේ එහෙමද වාව් මගේ ඇඟේ වතුර ලේ වෙලා තිබ්බේ ඉතින් දැන් මොකද්ද ඕන කරන උපදේශේ උප නෙමෙයි ප්‍රධාන දේශයක් උනත් දෙන්නම් වේදමක් යන්නේ නැත්තම් මේකයි ප්‍රශ්නේ මචං සුරං මගේ අසමෝදගම් ප්‍රාන්තේ වැඩිපඩි ඉල්ලලා දැන් උද්ඝෝෂණය කරන්න පටන් අරන් තියෙනවා ෂා මරුනේ ඉතින් දැන් ඉතින් පඩි වැඩි කරන්න නම් මට බදු වැඩි කරන්න සිද්ධ වෙනවා ඔව් ඉතින් නැතුව ඉතින් අතින් පඩි දෙන්න නෑ නේද ඔව් දැන් මචං බදු වැඩි කළා ඒන ආදායමෙන් පඩි වැඩි කරන එක හොඳද නැත්තම් බදු වැඩි නොකර පඩිත් වැඩි නොකර ඔහොමම උද්ඝෝෂණය කරන්න අරලා අහුන්නේ වගේ ඉන්න එකද හොඳ ඕකට පිළිතුරක් දෙයි අපේ පුරෝහිත මෑ පුරෝහිත එමයි බට ඇහුණනේ අපේ මස්සිනා සිරන්නරේන්ද්‍රය අහපු ප්‍රශ්නේ ආ ඔන්න ඕකට තමයි කුකුල් බිත්තරක් බේතට ඕන වෙනවා කියන්නේ කුකුල් බිත්තර කුකුල් බිත්තර නෙමේ බං කුකුල් වසුරු කුකුල් වසුරු ඔබ කුකුල් වසුරු වලටත් අන්තයි වෙලාවකට ඉතින් කියා බං මොකද්ද මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ මොකොත් නෑ වැඩි පඩි ඉල්ලනවා නම් එකපාර 10000කින් පඩි වැඩි කරලා ඊට පහුවෙනිදාම ඡන්දෙක දෙන්න ඊට පස්සේ ඡන්දෙ දෙන්නට පස්සේ ටික දවසකින් බදු වැඩි කරන්න තියෙන බෙල්ල කඩල යන සයිස් එකට ඉච්චරයි මේ මොකෝ මාසිනා කියන්නේ අපේ පුරෝහිතයා කිව්ව කරන්නේ හොඳයිද ඒ විදිහ නම් නරක නෑ වැඩේ තියන්නේ මං 10000කින් පඩි වැඩි කරනකන් ඉඳලා ප්‍රාන්ත වැසියෝ ටික සේරම අනිත් පැත්තට ඡන්ද දෙන්නත් එහෙම මොකෝ කරන්නේ අන්න එහෙම වුණත් නම් ඉතින් හැදිම ගෑවෙනවා නේද මේ ඈම් පුරෝහිත ඈමජන් දැන් උඹේ සටකපට මොලෙන් කිහාන්කෝ එහෙම වුණත් මොකෝ කරන්නේ එහෙම වුණත් නෙමෙයි වචක් මේ නරේන්ද්‍ර යන්නේ අනිවාර්යෙන්ම එහෙම වෙනවා මොකද එහෙව් කෙලේ ගුණ දන්න જાතියක් නේ ඔයා අසමෝදගම් ප්‍රාන්තේ ඉන්නේ දෙම්බල එහෙනම් ඡන්දෙදි අනිත් පැත්තට වාසි වෙන බව දැන මොන හේකටද පඩි වැඩි කරන්නේ අයියෝ ඕකනේකින් tamun නැහැලට ඔලු ගැඩියක් තිබ්බට ඥානේ නෑනේ හරි ගියාම් ප්‍රහෙන්නතුව ඔන්න මුලින්ම 10000කින් පඩි වැඩි කරනවා ඊට පස්සේ ඡන්දෙට
යනවා ඊට පස්සේ ඡන්දෙන් පරදිනවා ඊට පස්සේ අනිත් පක්ෂේ දිනනවා ඊට පස්සේ දිනපු පක්ෂෙට 10000න් පඩි වැඩි වීම මාස දෙකක්වත් ගෙව ගන්න බැරි වෙනවා ඊට පස්සේ මහජන උද්ඝෝෂණ එනවා ඊට පස්සේ ඔන්න ආයේ ඡන්දෙකට යනවා ඊට පස්සේ ඒ ඡන්දෙන් අර 10000 වැඩි කරපු ඔබතුමා ආයේ දිනනවා එතකොට බම් මටත් අර 10000 පඩි වැඩි වීම පවත්වගෙන යන්න බැරි වෙනවනේ මිනිහෝ ඒකට බය වෙන්න එපා එතකොට අපේ සුරන් නරේන්ද්‍රයා ඔබතුමාට ණය ආධාර දෙනවා ඒ ණයට හිලව් වෙන්න අපි ඔබතුමාගේ ප්‍රාන්තය ඇතුලේ බතල හිටවන්න එනවා ඔබතුමා අපට යටිතල පහසුකම් දෙනවා අපි බතල හිටවනවා දැන් ඔය කටින්ද බතල හිටවන්නේ ඔව් ඉතින් උඹ මෙහෙ බතල හිටෙව්වෙත් කටින්නේ ඒ ගහන්නවා ගහන්නවා මතන් සුරන් නරේ මේ මගේ පුරෝහිතයා මට එහෙම ওই විදියට කතා කළා නම් මෙලහකට ඇඳුන් උනලා පයින් ගහලලවන්නේ පයින් ගහලා මම එහෙම තමයි කරන්නේ වැඩේ තියෙන්නේ එහෙම කරලා අවසානයේ මේකලා වෙනින් පැත්තකින් දොට්ට බහපු ගමන් මම කරපුවා කියපුවා ඔක්කොම මගේ විරුද්ධවාදීන් ඉස්සරහ අපිට වමාරනවනේ ඈ 756 ලාබෙට ඒකත් එහෙමයි නේද අපේ පුරෝහිතයත් ඔහොම තමයි මේ තප්පර පහට මාලිගාවේ වෙන නිවුස් පත්තරේට විකුණලා සල්ලි ගන්නවා හැබැයි අපරාදේ කියන්න බෑ අපේ පුරෝහිතයා නම් මලාට අපේ රහස් නිවුස් විකුණන්නේ නෑ කවදාවත් එහෙනම් හොඳයිනේ සුරන්නරේ ආව් විකුණන්නේ නෑ කියන්නේ අපට විරුද්ධව පත්තර අච්චු ගන්න පත්තර කන්තෝරුවමයි තිය අපේ පුරෝහිතයාටනේ ඉතින් අපේ නිවුස් මිනිහා විකුණන්නේ නෑ නිකම්මයි දෙන්නේ හැඳි ගෑ වෙනකන් අපි දන්නේ නෑ මොනවා හරි මං ගැන කතා කළාද ආව් ආව් අපි මේ උඹේ ගුණ ගායනා කළා මේ සුරන්නරේන්ද්‍රයනි ඈ අපේ හිතවත් අසමෝදගම් ප්‍රාන්තයේ සුරන්නරේන්ද්‍රයක් ආපු එකේ යමුදර නුත්තර ශාලාවට නුත්තර නෙමෙයිනේ බං නුත්‍ය ශාලාව අන්නේ ශාලාවේ ආ අලුතින් ආපු නාට්‍යාංගනාවක් ඉන්නවා නැටුමක් ඉදිරිපත් කරන්න බලාගෙන ඕ නැටුම්ද බං මේ වෙලාවේ මේ සුරන්නරේන්ද්‍රය ඇවිත් ඉන්නේ හිතගිනි අරන් එහේ ප්‍රශ්න ප්‍රශ්න ඒකට කමක් නෑ යන් යන් ඔය කොයි නරේන්ද්‍රයත් වෙනින් ප්‍රාන්තයකට ගියාම ගිය වැඩේ අමතක වෙනවා නාට්‍යාංගනාව දැක්කම ඔව් මේ සුරන්නරේන්ද්‍රයනි පොඩ්ඩක් කන කිට්ටු කරනවද රහසක් කියන්නේ රහසක් මොකද්ද දැන් ඔය අසමෝදගම් ප්‍රාන්තේ සුරන්නරේන්ද්‍රයාට අපි මෙහි නාට්‍යාංගනාවකගේ කස්තිලම් පෙන්නනකොට පොරට ගමරට අමතක වෙනවා එතකොට අපි පොරව දවස් ගානක් මෙහි තියාගෙන තව තව නාට්‍යාංගනාවන්ගේ කස්තිලම් පෙන්නනවා එතකොට පුර ආපු වැඩේ මතක නැතුව අර ඔබතුමා චීතරෙද්ද දැක්කහම සිහි කල්පනාව නැති වෙනවා වගේ ගහපයින් නරගා නෑ කියන කන්නකෝ මෙහාගේ සිහි කල්පනාව නැති වෙන අල්ලපනැල්ලේ අපේ ඉක්කසනික විහිදුම් බලකාය යොදලා අසමෝදකම් ප්‍රාන්තේ අල්ල ගන්නවා තීරණාද යකොඩ උඹේ මොලේනේ බා මොලේ ඔව් උඹේ මොලේට වඩා පවර් මේක දැන් ඊට පස්සේ ගිනිගම් ප්‍රාන්තේයි අසමෝදකම් ප්‍රාන්තේයි දෙකේම නරේන්ද්‍රයා මං ඔබතුමා මේක කරගෙන ඉන්න. මං මේක කරගෙන ඊට වෙලා ඉන්න. ගහපයින් නරගා. මම යේ දෙකේම නරේන්ද්‍රයා. ඇත්තද? අමතක කරන්න එපා. සිරන් නරේන්ද්‍රයත් එක්ක එකතු වෙලා මේ ගේමම අලිප් පෙත්ත ගහන්නත් මට පුළුවන්. එහෙම සයිස්සලා මට තියෙන්නේ. හන්නේයි. හේයි නිකන් ගිවිද? සුරන් නරේන්ද්‍රයනනි මොකද ගාන්ඩරුවා කුකුලෝ අනේ සුරන් නරේන්ද්‍රයනනි ආරංචියක් ආවා අපේ පුරෝහිතයා වගේ හැඩරුව තියෙන කෙනෙක් ගඟේ පා වෙලා ගියාලු වෙන්දව වෙලා කොහෙන් පුරෝහිතයා අද දවසට මම ඈට දැක්කේ නෑ ඕන් අනේ පුරෝහිතයා ගඟ බඩ ඉන්න එකෙන් බීලා ගඟේ වැටිලා ගහගෙන ගියාද දන්නේ නෑ ඕන් නෑ ඔය වසවර්තියා බීලා ගඟට වැටුණා නම් ගංගේ දිය හිඳිලා ගංගේ වැලි මතු වෙනවා ඒ තරම් සත කපටි කෛරා ටික ඇම්බැට්ටේක ඒක අනේ උනාට මට නම් හැකයි ඕන් අපේ පුරෝහිතයා ගඟට වැටුණක් දන්නේ ඕක එහෙමවත් ඉවරයක් වෙනවා නම් ලොකු සැනසීමක් මට කොයි එකටත් ගහපම් බලන්න ගංගේ මෝය කටේ ඉන්න අපේ හේවායින්ට ඊමේල් එකක් මෝය කටේ දරක් දාන්නේ කියලා එහෙමයි එහෙමයි මේ යනවා ඊමේල් එක යවන්නම් ඕන් පුරෝහිතයා මෙලහකට ඒකගේ ඇඳුම් අන්දෝලා වෙන එකෙක්ව ගඟට තල්ලු කොල්ල ඇති අපිව බය කරන්ට එහෙව් පුතේ ලරෙන්ජියනේදී මොකද බල ඔව්
पेट्रोल गाबु बेल्ली अक्वा गयो ඔයා පැන්නේ බලලා මල්ලෙන් එළියට රෝහිතයාගේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක ජීවත්ව සිටියදීම ගණ්ඩයි මේ උප්පර වැට්ටිය. ඒව කොහෙද මගෙත් එක්ක? ගුගුලෝ. එහෙමයි. යවපන් හේවායෝ පන්නේක් දුටු තැන පුරෝහිතයාව අල්ලලා ගඟේ ගිල්ලවන්න කියලා. එහෙමයි යෝ. එච්චර කරදර වෙන්න එපා නරේන්ද්‍රයානි. වා? මං ඔබතුමාගේ පුටුව යට හිටියේ ඒකයි. ඕ මගේ සිංහාසනේ යට läගලා ඉන්න බව මම කල් තියාම දැනගත්තා පුරෝහිත. බර්මියන්නේ බා. කොහොමද දැනගත්තේ? පෙනෙනවත් නැණි මං. උරුලෑවෙක් ළඟ අහල පහලක ඉන්නවා කියන්න පේන්න ඕනේද? ඒ නැතත් ඉතින් වර්ගයට වර්ගය අඳුර ගන්න පුළුවන් ඉවෙන් නැද්ද මං කියන්නේ ඒකයි. වර්ගය කියලා කිව්වේ? වර්ගය කියලා කිව්වේ නරේන්ද්‍රයානේනි. ඔබතුමා නරේන්ද්‍රේ. ඔව්. මම පුරෝහිතේ. පෝස්ට් එක වෙනස් වුණාට ඇඟ ඇතුලේ ඉන්න තිරිසනා දෙන්නගේ මේකයිනේ. තිරිසනා? නෑ උත්තමයා. අන්න එහෙම වරේ. මම උත්තමයා. බෝ තිරිසනා. ඒ කොහොමද මං විතරක් තිරිසනෙක් උනේ? තිරිසනෙක් නෙමෙයි නං ලයිෆ් ඉන්ෂුරන්ස් එක ගන්න පණ පිටින් ඉඳද්දි මලා කියලා ඇඩ් කරයිද? හනේ අප්පෝ මං විශ්තෝ පුණ තරම පුරෝහිතයා ගඟේ ගියා කියලා අපරාදේ. ඇයි මම? මං විශ්තෝ පවුණු තරමක් බෝ ගඟේ නොගියක ගැන. අපි ඉතින් ගඟේ ගියා තොච්චර තමයි. නෑ එහෙම නෑ. බෝ ගඟේ ගියා නම් මං මෙතන මල්වැඩි ගහලා සංගීත සම්දර්ශනයක් පවත්වනවා. හැබැයි ඔව්. හරි. මගේ අභාවයෙන් පසු ඔබතුමා පුරෝහිතය හැටියට කාවද බඳවගන්නේ? පුරෝහිත හැටියට? ඔව්. උප උපන් ಜಾති ಜಾතිත් පුරෝහිතෙක් ගන්නෙ නෑ. ගන්නව නම් ගන්නෙ පුරෝහිතවතියක්. අන්න හොඳ හුරු බූටි. ඔබතුමා කොහොම කිව්වට මං ඔබතුමා වැටෙන්නේ කිය බොරුවලවල් කීයකින් බේරගෙන තියෙනවද? මෙව්වට කාවනු සීය ගානේ සේරතම දඩ ගැස්සුවා කියලා අසංගල දාන්නකෝ. හා මෙන්න. ට්‍රැෆික් නඩු. එහෙමයි. හා චූදිතෝ ඇහැට දකින්නෙත් නැතුව නිකන් ආවට ගියාට දඩ නියම කොල හැද්ද බං. මොනවා කරන්නද නරේන්ද්‍රයානි? මේ ට්‍රැෆික් නඩු. කොහ මොනවද තියෙන නඩු කියවහන්? මොනවද කරලා තියෙන වැරදි? මොනවද ඉතින් ඩබල් ඉර කපලා. හයි ස්පීඩ් නෝ පාකින් එකේ නවත්තලා. ඈ ඉලෝනක මං හෑන්ඩ් ෆෝන් කණේ ගහන් ගිහිල්ලා. වමට සිග්නල් දාලා වමටම හරවලා. පොඩ්ඩයි තා. වමට සිග්නල් දාලා වමටම හරවලා. ඔව් ඉතින් ඒක වරදක් නේ. කොහමද ගොන්නම්බෝ වමට සිග්නල් දාලා වමටම හැරෙව්වහම ඒක වරදක් වෙන්නේ? වරද වෙන්නේ මෙහෙමනේ නරේන්ද්‍රයානේනි. කොහමද? අපේ උන් වමට සිග්නල් දැම්මොත් හරවන්නේ දකුණට. ඈ එහෙමනේ පුරුදු වෙලා තියෙන්නේ. ආ ඉතින් කොයි එකේ කරි වමට සිග්නල් දාලා වමටම හැරෙව්වොත් පිටිපස්සෙන් එන එක ඇඟ දිගේ යනවා. ඇයි ඒක හිතන් ඉන්නේ අරක දකුණට හරවයි කියලානේ? ඈ ඒකත් එහෙමද? එහෙමයි ඔය ඒකයි. ආ ඉතින් ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ නේද? ඔය ගණින් බලන්න නඩු ටික. අයියෝ මොනව බලන්නද නරේන්ද්‍රයානි? ඔන්න ඔය කාවණු සීය ගානේ දඩ නියම කරන්නකෝ. මං සටහන් කරගන්නම්කෝ. එහෙමනම් කාවණු 100යි කියලා අකුරෙන් ලියලා වරහන් ඇතුලේ ඉලක්කමෙන් 100යි කියලා ලියපන්. හැබැයි 100 ඉලක්කම ලිව්වට පස්සේ කුඩා ඉරි කෑල්ලක්වත් ගහන්න ඉඩ නොතබාම වරහන් යොදලා මට පෙන්නපන්. මොකද එච්චර නීති රීති? එච්චර නීති රීති? එහෙමයි. එච්චර නීති රීති යොදන්නේ මහජන ආරක්ෂාවට. නැත්තම් බෝ මගෙන් කහවණු 100ට අවසර අරන් ගිහින් 100 ඉලක්කමට පොඩි
පොඩි ඉරි කෑල්ලක් හරහාට ගහලා 100 700 කොල්ලා මිනිසුන්ගෙන් දඩ මුදල් අරගෙන කහවණු 600කට උඹ ගේව දෙනවා. අපේ අප්පෝ සුරෙන් නරේන්ද්‍ර දැන් හොඳටම නරක් වෙලා ඉන්නේ. නරක් වෙලා නෙමෙයි බොලා මාව නරක් කරලා මේ ළඟදි මතකද බෝ නඩුවක් එනවා ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් බීලා නිර්වස්තරව හැසිරිච්ච මිනිහෙක් ගැන. ඔව් අර කාවණු 900ක් දඩ නියම කළේ ඔබතුමා ඒකනේ. ඔව් කාවණු 900ක්. එහෙමයි. කාවණු 900ක් නෙමෙයි බොල මම නියම කළේ කාවණු 100යි. බෝ ඒකේ එකේ ඉලක්කම උඩින් බිඳුවක් ඇන්දා. බෝ කාවණු 800ක් ගත්තා අර අහිංසකයන් වැඩිපුර. ඒක ඇවිල්ලා මට කිව්වා. අනේ අම්මේ මේ මිනිස්සු කියන බොරු. බොරු කොහෙද? 900 නෙමෙයි. එක නමිය කරලා නමිය ඉස්සරහින් තව එකක් කිව්වා 1900 වෙන්න. ඕ නෑ 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 වැරදීමක්. අරේ අරු හරි 900 යෝ ඒක හීරි කට ඔන්නමයි බොලාගේ තත්ත්වය. ඒක මචං මේ මොකද සොරි නුනු රුජු සුරන්නරි මේ නෑ සමා වෙන්නකො අපිත් ඉතින් ජීවත් වෙන්නේ බෑ ඕකනේ කේස්සක. කොට ජීවත් වෙන්න මම ඉලක්කම් 6 පඩියක් දෙනවනේ. අනේ ඉතින් ලුණු කැඳ බොන්නවත් මදි නේ පඩිය. මොනවා කියන්නේ මේ ඉලක්කම් 6 පඩිය ලුණු කැඳ බොන්නම් මදි. මදි මදි මදි. එහෙන් අස්ස කරත්ත ෆිනෑන්ස් මේ ඉන්ෂුරන්ස් වලට ටෙලිෆෝන් අරග මේක එතකොට ණය කාඩ් ඔය ඔක්කොටම ගෙවනකොට පඩි කුඩු. පඩි කුඩු. එහෙමයි. ඉතින් බොල වාහන අරන් සැප විඳින්නේ මමද? ඈ ඉන්ෂුරන්ස් දාලා ජීවිත අවදානම නැති කරගෙන තියෙන්නේ මමද? ඈ බොගේ ගෙදර ටෙලිෆෝන් මම කනවද? ඈ ජාති ණය කාඩ් වලින් shopping යන්නේ මමද? හලු පිළිගන්න. ඈ හරි ඉතින් ඔබතුමාලා මේ ප්‍රාන්තයේ ඔය අටමංගල්ලවල් අටෝල තියෙන නිසානේ අපි හොගන්න පෙළඹෙන්නේ. ඈ ඒකෙන් ලක්ෂ කෝටි ගාන පඩි තිබ්බත් මදි. ඔය මොකුත් නෑ. පයින් ගිහින් සම්බෝලයි බතුයි කන ආර්ථිකය තිබ්බනම්. එහෙනම් ඉතින් 3.5 පඩියක් ඇති 6 දෙනෙක් ඉන්න බවුලට. අන්නේගයි. ආ දැන් උබලට ඕන කරන්නේ ගිනිගම් ප්‍රාන්තෙට එහෙම ආර්ථිකයක්ද? හිටහල්ලකෝ. හිටහල්ලකෝ මල් ඈත් කියලා දෙන්න. දැන් මේ ක්‍රමයට අපි පුරුදු වෙලානේ තියෙන නරේන්ද්‍රයන්නේ. දැන් වෙනස් කරන්න ගියොත් අර වමට සිග්නල් දාලා වමට හැරෙව එකේ අනිත් එක වෙයි ඈ. ඔව්. ඇත්තම ගිහම් පුරෝහිත. එහෙමයි. බෝ එතකොට අමාරුවෙන්ද ජීවිතේ ගෙනියන්නේ? නැත්තම් මාර අමාරුවෙන්. මං ඇදන් යන්නේ මාරම අමාරුවෙන්. ඔය කොරනවට කරනවා. ඔව්. දැන් එතකොට ගාන්ඩරුව කුකුලෝ. ඈ. බොට කොහමයි? අනේ මට නම් තුන් වේල මාලිගාවෙන් ගිල දානවෙන් ඒකට වේදමක් නෑ ඕ. පඩියෙන් යමක් ඉතුරුත් වෙනවා. ඒකනේ. මං කනබුනේ උන්ද. මං උපන් හදවියකට වාහනේ ගියයිද? ගෑණියෙකුට පිච්චර් එකක් පෙන්වන්න එක්කන් යනවාද? හිමාල කුණ. ඈ මේ ගෑණියෙකුට පිච්චර් පෙන්වන්න මං කසාද බැඳලා අයියෝ. බැඳලා නැති ඉන්න තමා කිව්වේ. ඒ මං එපේ ගෑණුන්ට පිච්චර් පෙන්වන්න. හරි හරි රන්නුරවත් අහල්ලකෝ. ඈ මං කිව්වේ. ඩකට. පිටංගෝ. ඈ නෑ නෑ. දැන් එතකොට පුරෝහිත බෝ කියන්නේ බොට මේ පඩියෙන් ජීවත් වෙන්න බෑ කියලාද? බැලින්න. අපට වැඩි හොඳට යාචකයෝ ජීවත් වෙනවා ණය නැතුව. අපි ජාති ණය කාඩ් වලට ණයයි. ෆිනෑන්ස් කම්පැනි වලට ණයයි. බැංකු ලෝන් වලට ණයයි. රටේ නැති ඒවට ණයයි. ගෑනුන්ට ණයයි. එහෙමයි නේද? එහෙම ඒකනේ. එහෙනම් ඔහම ඉතින් කොබඩ පොඩි බඩක් තියනවා පෙන්නන්න. බඩක්? හේ මොකද? මෙන් තියනවා මම විශේෂ නියෝගයක් යවලා ද බොක්කෙන් බැංකුවෙන් ගෙන්නගත්ත බොගේ ඉතිරි කිරීමේ ගිණුමේ ස්ටේට්මන්ට් එක. නොහොත් මාසික ගිණුම් වාර්තාව. හා නෙමෙයි බෝ. ආබල ගොංගාවේ බෝ දැන් අවුරුදු 5ක හිට මේ ස්ටේට්මන්ට් එකේ හැටියට පඩියට අත තියලා නැහැ. ඈ පඩිය කුට්ටිය පිටින් ඩිපොසිට් කරලා විතරයි තියෙන්නේ. මේන්න තියන වාර්තාව. හරි 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 හිටන් හිටන්. හරි. ලබන මාසේ ඉඳන් මාස 6ක් යනතුරු බොගේ පඩිය අත්තිටවනවා. බලමු එතකොට ජීවත් වෙන විදිහ. වෙනසක් වෙන එකක් නෑ මේ විදිහට වෙයි එක අයියෝ. ඈ. Twinkle twinkle little star, how I wonder what you are. Ani appe about also I like I diamond in this sky. පුරෝහිත මගේ පැරණි ජනගායනා කෞසල්‍ය බලහන්කො තාම හොඳයිනේ. ඈ මරු ඒක තමයි කැරබොත්තු රේව් ගුල්ලෝ මැසි මදුරුවන් පළව හරින මරේ මරු අනේ
බෝ මොනවද දන්නේ සුංගාරේ හඬ ගැන ඈ සුංගාරේ හඬ වව් සුංගාරේ මේ ඔය වගේ සද්ද නම් එනවා වදකාගාරි පැත්තෙන් නම් ඕනම් මහ වසලේ වෙන්න බෑ මං පුරෝහිතෙක් නේ පුරෝහිතෙක් නෙමෙයි උඹ පුරෝහිරිකිතෙක් ඔබතුමා හිතන් ඉන්නේ මේ පුරෝහිත තනතුර කියන්නේ ඔබතුමා කියන එකට එහෙයි එහෙයි ගගා ඉන්නකයි කියලාද මං එහෙමනේ කවුරු කළත් වැරද්ද වැරද්දමයි මට ඕ ඔව් ඔව් බොටයි තින් හරියන්නේ වැරද්ද විතරයි තමයි බෝකවද්ද හරි දෙයක් කොලේ සුරන්නරේන්ද්‍රයන්නේ මං ඔබේ අග්‍ර පුරෝහිතයා පු මං ඔබට කියලා දෙන්නම් ප්‍රාන්තය පාලනය කරන්න කෙසේද කියලා නේපාලයන් බය යන්න කොන්නෝගනේ කොන්ද දෙයක් ගන්න ඔබතුමාට පිනනේ ඔබතුමාට තියෙන්නේ තිරිසන් රසය යන්නේ උතනයි කේස් එක හරි හරි තිරිසන් රසය තිරිසනුත් එක්ක ඉඳලා තමයි මට තිරිසන් රසේ බෝ වෙලා තියෙන්නේ කවුද කවුද තිරිසන්ලු කවුද ඉතින් බෝලා මිස හරි හරි කවන්නේ කවන්නේ ඉන්නේක එක්ක හිටියාම නරියත් සිංහයා වගේ වෙනවලුනේ ඒ ගැන හිතලවත් ඉතින් සන්තෝෂ වෙන්නකෝ ගහ පයින් නරග ඒ පයින් ගහන පුරුද්ද නම් ඇවිත් තියෙන්නේ අපි වගේ සිංහයොත් එක්ක ඉඳලා නෙමෙයි ඒ බූරුවොත් එක්ක ඉඳලා වා ගන්නවා මම මගේ ජීවිතේටම බූරුවෙක් ඇසුරු කළා නම් ඒ ඇසුරු කළේ බෝව තමයි හරි 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 ඕව වැඩක් නෑ ඕව වැඩක් නෑ මේ නරේන්ද්‍රයන්නේ මේ ඈ මම මේ අහන්නමයි හිටියේ ඔබතුමා කැමති නැද්ද නෑ කැමති නෑ කැමති නෑ ඔය ඉතින් කියනකම් හිටියේ නෑනේ නෑ නෑ කියන්න ඕනේ නෑ මට හිතාගත්ත හැකි මොකද්ද බෝය කියන්න හදන දේ මට හිතාගත්ත හැකි නෑ නෑ එහෙම එකක් නෙමෙයි ඈ පොඩි ආතල් වැඩක් පොඩි ආතල් හා මොකද්ද මොකද නාට්‍යංගනාවන් ගෙන්නලා එයාලගේ තරගයක් තියෙන සුපිරි නටෝනා ස්ටා කිරුල දෙන්න මොකද ඒ වගේ වැඩක් කරන වැඩේ නම් අගමුල මට හරියට තේරුනේ නැහැ ඒ උනාට කෙරේ ඒ උනාට බෝ සෑහෙන කාලයකට පස්සේ යම් ගතයුත්තක් තියෙන කතාවක් කිව්වාය කියලා විතරක් මට මීටරුණා නරේන්ද්‍රයන්නේ මං හිතන්නේ ඒකත් මීටරුනේ අර නාට්‍යංගනාව කියන ස්ත්‍රීලිංග පදයක් එක්ක නේද ඈ ඕ මං හිතන්නේ සමහර විට නෙමෙයි ඒකම තමයි මං දන්නවනේ නිලවැස්සට කුණු කරවල කෑල්ල පේන්න බෑ කියලා ඕ කියන ඒ උපහැරණී හැටියට මම නිලමැස්සායම තමයි කියලා කියමුකෝ නෑ සායම නෙමෙයි නිලමැස්සම තමයි හරි කරන්නේ මම නිලමැස්සම තමයි එතකොට උඹ ඔය දැන් නටවන්න ගේන්න හදන්නේ කුණු කරවල කෑලි වගේ ඒවද කියලා මට කියන්කෝ නෑ නෑ it's only example ඇවුන්නේ ඇවුන්නේ නෙමෙයි උඹට තේරුණා කියන්කෝ නෑ නෑ sorry sorry මං කිව්වේ උදාහරණයක් ඒක අනේකයි උදාහරණය උඹ it's only example කිව්වේ ඒක විනේ ගත්තන් ඒ රතවලි මෙරන්නේ මොකෝ කියන්නේ අර මගේ ප්‍රොජෙක්ට් එක ගැන දැන් මොකෝ කියන්නේ ඔබතුමා ප්‍රොජෙක්ට් එක කියලා කිව්වේ අර සුකිරි වටිල්ලියෝ ගෙන්නලා නටෝලා නටෝනා ස්ටා කරන එකද ඒක තමයි ඒක තමයි නිකන් බොරුවට අමතකයි වගේ ඇත්තරන්න බා නරේන්ද්‍රයන්නේ දැන් ඉතින් ඒක ඉක්මන් කොල්ල සංවිධාන කරහන්කො බලන් ඉන්නේ එහෙම බෑ නරේන්ද්‍රයන්නේ ඒක ෆෑන් කරන්න ඕනේ ස්ටේජ් ගහන්න ඕනේ එතකොට මියුසික් කාර්ය හොයන්න ඕනේ ජජස්ලා හොයන්න ඕනේ කවුද අන්තිමට හොයන්න ඕනේ කිව්වේ ජජස්ලා ජජස්ලා ඒ කිව්වේ ඒ කිව්වේ තරඟ විනිශ්චය කරන සබ්ජෙක්ට් එක ගැන හොඳ ක්වොලිෆිකේෂන්ස් තියෙන ජජස්ලා ගේන්න ඕනේ නෑ 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 ඒකට කවුරුත් ඕනේ නෑ ඒ ජජ් ඔක්කොම මම කරන්නේ ඒ ඉතින් ඔබතුමා කරන්නේ ජජ් නෙමෙයිනේ මන්නේ කටමැත නොදොදා ඒ අත්‍යවශ්‍ය රාජකාරිය ඒ යුගයේ අවශ්‍යතාවයේ ඉත කරපන් මේ සුරනලින්ද්‍රයන්නේ ඒ බලමු ඒ අතරතුර අපේ ගිනිගම් ප්‍රාන්තේ කර්මාන්ත ශාලා සේවකින්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නයක් තියෙනවා මේ ඒකට මොකද කරන්නේ ඒ ඒක පස්සේ 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 දැන් දැන් දැනට තියෙන අත්‍යවශ්‍ය දේ කරපන් මොකද අර අත්‍යවශ්‍ය දේ අර නැතිච්ච නට ඕන එකද ඈ ඔව් ඔව් ඒක තමයි දැන් එතකොට නරින්ද්‍රයන්නේ අර හෙට අනිද්දට පාරට බහින්න ඉන්න මහා සේවක උද්ඝෝෂණ බැල්ල ඒක ප්‍රශ්නයක් නෙමෙයිද
වැදගත් අත්‍යවශ්‍ය සුබ කටයුත්ත කරන්න හදන කොටම මේ කොහෙවත් යන වැඩකට නැති කම්කරු සේවක ප්‍රශ්නාවනේ මං කියන්නේ නරින්දියනේ මොකද්ද කර්මාන්ත ශාලා සේවකින්ගේ වැටු ප්‍රශ්නේ දෙවනුව විසඳන තුරු එයාලට නටෝනාස්ටා තරගේ බලන අවසර දෙමුද කියන්නකෝ ඒක කරන්න බෑනේ ඈ ඒ වෙවිලා නරේන්ද තාන්ත්‍රික වැඩ නේවා ඒවා VIP වැඩ මොනවද මොනවද කියලා අහන්නේ ඔය නටෝනාස්ටා තෝරන වැඩ ඒව නිකන් මේ අවශේෂ ජනයාට විවෘත කරනේව නෙමෙයිනේ ඒව මේ අපි වගේ ඈ පෙර පිං ඇති අයට ඇස බිනෝ ගන්න කරන වැඩ නේවා ඈ එතකොට නරේන්ද්‍රයන්නේ මං වගේ අය බලත් ඉතින් ඊනියට ඔය හොරෙන් බැලුවට ඇති වරදක් නෑ ඈ කියකොට මේක මාර මොකද මාර මට නටෝනාස්ටා සංවිධානය කරන්න හොඳයි බලන්න හොඳනේ බොල සිංහාසනේ හදන්නේ වඩුව බව ඇත්ත නමුත් ඒකට ඒක වාඩි වෙන්න අවසර නෑනේ හිතාකෝ මං බට නටවන්න හොඳ නටෝනාස්ටා නැතිලක් මොනවද මොනවා හිත තමුන් කට ඇතුලේ දාගෙන හටපට ගන්නෙ නෑ නෑ රේන්ද්‍රයනි මම මේ තනියම කල්පනා කළේ කොහොමද මේක ඉක්මන් කරන්න කියලා මොනවද ඔය තරම් ඕකේ බරපතලට හිතන්න තියෙන බොට ඇයි හදෙන්නේ ඔය ප්‍රොජෙක්ට් එකට බජට් එකක් හදලා ඔබතුමා ඒක අනුමත කරලා බණ්ඩාගාරෙන් ඒක නිකුත් කරගන්න ඕනේනේ ඉතින් ඔබතුමාට ඒ ප්‍රොජෙක්ට් රිපෝට් එක අධ්‍යනය කරන්නව සෑහෙන කාලයක් යයිනේ දැන් මම පැයෙන් අනුමැතිය දෙන්නම් නැත්නම් අර නාටිකාංගනාව පවුනේවා නේ ගොල්ලන්ට නම් ඇති බවක් නේ එහෙනම් දැන් ඔබ මොකටද කල්පනා කරන්නේ මම මේ කල්පනා කරේ නරේන්ද්‍රයන්නේ මෙතන මේ ප්‍රාන්තිය අත්‍යවශ්‍ය දෙවෙනි ප්‍රශ්නෙකට ඒක සත පහක් බණ්ඩාගාරෙන් පාස් කරන්න නම් අවුරුද්දක්වත් යයි නේද එහෙම තමයි ඕනේ කමට වටිනවා කම හරි එහෙනම් මං ඔන්න ප්‍රසිද්ධ කරනවා අපේ ප්‍රාන්තේ ඉන්න හොඳට නටන්න පුළුවන් ආදුනික නැට්ටුකාරයන්ට එන කියලා එක වචනයක් අතෑරුණානේ උඹ අතින් ඒ මොකද්ද හොඳට නටන්න පුළුවන් ආදුනික සුරූපී නැට්ටුකාරයන් කියලා ඒ දැන්නීම හරි ගස්සනකොට ඒ සුරූපී කියන වචනේ හයිලයිට් කරා සුරූපී ඒක මොකදද සුරූපී වැඩක් ගෑනේ නරේන්ද්‍රයන්නේ නටන්න පුළුවන් නම් ඇවිත් නටෝනාස් කිරුල දිනාගන්නේ නෑ ඉතින් මෙච්චරයි නෑ නටන්න බැරි වුණක් කමන්නේ සුරූපී වෙන්න ඕනේ බබ මගේ විදියට කරහම් ඒ හදන්නේ වෙනම මොකද්ද නටුවන් නටන්නද කොහෙද හවුන්න නෑ මේ සුරනරේන්ද්‍රයන්නේ දැන් මොනවද අපි මේ නටෝනාස්ටා කිරුල ගන්න කිල්ලට දෙන්නේ කට කට නටෝනාස්ටා සුරූපිනියට කියලා ගියා ඒ මරගාතේ තමයි ඉතින් අපි දෙමු ඉතින් රසාව දෙමු රසාව ඔව් කොයිද අන්ලිමිටඩ් තප්පුරේද ආව් ඒක ඉතින් කොහොමද කරන්නේ එකනේ එහෙම නෙමෙයි හොඳ තෑග්ගක් දී යුතුයි නේද හරි එහෙනම් අපි දෙමු තීරු බදු රහිත ෆුල් ඔප්ෂන් හයිබ්‍රිඩ් අසකරප්තිය අන්නේ නෝනා දැන් එතකොට ඒ තරගෙට ඉදිරිපත් වෙන්න දුර පළාත් වලින් එන නාට්‍යාංගනාවන්ට ඉන්න කන්න නතර වෙන්න එකමඩේෂන් ඒ හැරම මාලිගාවේ වෙනම පැත්තක හැට් කරහන් හරි සෙට් කරන්නම්කෝ ආ කවුද? සරණරි. කවුද? මං අගබිසව ජම්පටා දේවි. ආ, ගබිසව ජම්පටා. ඉතින් මොකෝ සඳුරිය? මොකෝ තම මොකෝ. ඇත්තදර නැටි චුටි ගන්නගෙන නාදකමක් නැතන් යනවා කියන්නේ. මේ මාලිගාව පෙත්ත පලාතේ එකියෙක් ගෙන්නලා තිබ්බ අම්මව කඩනවා අඬ හතරම. ආ, නාටිකාංගනාවන්ගේ අඬ එහෙම කඩන්න එපා. නාට්‍යාංගනාවන්ගේ නෙමෙයි මිනිස්සු. මං ඉස්සෙල්ලා ओनमें हिरो पाटी रोल वाली मित्र भाई है